नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 අපට මේ ධර්මඟ පෙන්වා වදාළ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත්ලක ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ගරුතර මහා සංඝරත්න අවසරයි. පින්වතුනි, අද දවසෙත් ඉතාම ගෞරව පුරස්තරව තෙරුවන් සරණ ගිය ශ්‍රාවක දරුව හැටියට අපි උතුම් පිරුවාන පොත් වහන්සේගේ දේශනාවක් අර්ථ වශයෙන් පැහැදිලි කරගන්නට සූදානම් වෙන්නේ. බුද්ධ කාලේ ඉඳලම ශ්‍රාවකයන්ගේ ජීවිතයේ බාහිර ආධ්‍යාත්මික ආරක්ෂාව පිණිස පිරිත් ධර්මයන් භාවිත වුණා. බුද්ධ කාලයේ පමණක් නොවේ, බෝසත් කතාවලත් එවැනි විස්තර කලාතුරකින් සඳහන් වෙනවා. අපේ සිංහල ජාතියේ ආරම්භය සනිටුවන් වන විජය රජතුමාගේ ආගමනයේත් පිරිත් පැන් පිරිත් නූල් ගැන සඳහන් වෙනවා. අපේ ලංකා ධරණී තලය තුළ දේශ එක්සේත් සත් කරමින් සශ්‍රීකත්වයෙන් පාලනය කරපු රජවරුන්ගේ කාලයේ නොසිතු අවස්ථාවල පැනනැගුණු අර්බුද දුර්භික්‍ෂාදී බය ඉදිරියේ පිරිතෙන් ආරක්ෂා සලසගත්ත විදි වංශකතාවල ඉතිහාසය සඳහන් වෙනවා. ඒ නිසා අද දක්වාම පිරුවාන පොත් වහන්සේ බෞද්ධයාගේ ජීවිත ආරක්ෂා කළා. පිරුවාන පොත් වහන්සේගේ අතිරේක බණවර යටතට ගැනෙන දේශනාවන් තමයි අපි පැහැදිලි කරගනිමින් සිටින්නේ. ඉතින් මේ දේශනා මාලාව මුලින්දලා ශ්‍රවණය කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවනි ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශයේ ඒ YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවනි මේ දේශනා මාලාවේ මුල් දේශනාවන් ශ්‍රවණය කරන්න. අපි තුන් සූත්‍රය සරණාගමණයෙන් ආරම්භ කරලා තෙරුවන් වන්දනා ආදිය සරලව පැහැදිලි කරලා ඊට පස්සේ අපි මංගල සූත්‍ර, රතන සූත්‍ර, කරණීමෙත් සූත්‍රය ඊට පස්සේ මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, ධජග්ග පිරිත, මෙත්තානිසංස මිත්තානිසංස සූත්‍ර, ඊළඟට බොජ්ජංග පිරිත, ඉසිගිලි පිරිත, ඊළඟට ගිරිමානන්ද සූත්‍රය ආදී වශයෙන් ආඨානාටිය සූත්‍රය, ඒ ආදී පළමු බණවර, දෙවන බණවර, තුන්වන බණවර, හතරවන බණවර සම්පූර්ණයෙන්ම වගේ අපි පැහැදිලි කරගත්තා. ඒ වගේ පද, අර්ථ, ව්‍යාකරණ, ඒ අක්ෂර උච්චාරණ විධි අපි සරලව ගිහි ගෙදර ගත කරන උපාසකයෙකුට උපාසිකාවකට දැනගත යුතු කරුණු බොහෝ ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඊට පසුව අපි පැහැදිලි කරගනිමින් ඉන්නේ අතිරේක බණවර යටතට ගැනෙන ධම්මචක්ක සූත්‍රය, මහා සමය සූත්‍රය, ඒ වගේම ආලවක සූත්‍රය. අපි ළඟට ඉගෙන ගත්තා ආලවක සූත්‍රයට පස්සේ වසල සූත්‍රය, ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කසී භාරද්වාජ සූත්‍රය, අපි අද ඉගෙන ගන්නේ පරාභව සූත්‍රය. අපි මේ දේශනහත පිළිවෙලටම නෙමෙයි පැහැදිලි කරගත්තේ. අද අපි ඉගෙන ගන්නවා පරාභව සූත්‍රය. පරාභව කියන වචනේ ඔබ අහලා තියෙනවා. එහි ධම්මකාමෝ භවං හෝති, ධම්මදෙස්සී පරාභවෝ කියන ගාථා අර්ථය ඔබ අහලා තියෙනවා. පරාභව කියන්නේ පිරිහෙනවට. මංගල සූත්‍රයේ ඔබ දන්නවා
මංගල කරුණු මොනවද? මංගල කරුණු මොනවද කියලා දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල ආදී ඇහෙන් දකින, කනෙන් අහින, අහන, විඳින දේවල් වලින් තමයි සුභ අසුභ තීරණය වෙන්නේ කියලා. මිනිසුන් අතර ඇති වුණ වසර 12ක් තිස්සේ විසඳ ගන්න බැරුව පැන නැගුණු කතා බහ අවසන් කරමින් තමයි දෙවි කෙනෙක් අහපු ප්‍රශ්නෙට ඒ අර්බුදයේ දෙවියන් අතරට පවා පැතිරිලා ගියා. දෙවි කෙනෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ වදාළ මංගල සූත්‍රය. මංගල සූත්‍රය ශ්‍රවණය කරන්නට පැමිණි දිවුරු අනන්තයි. මේ පමණයි කියලා කියන්න බෑ. ධම්මචක්ක සූත්‍රයත් එහෙමයි. මේ පරාභව සූත්‍රයත් එහෙමයි. දෙවනි දවසේ මංගල සූත්‍ර දෙසූ දිනට පසුදා දෙවුරු කතා වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දියුණුව පිණිස පවතින කරුණු, මංගල්‍ය පිණිස පවතින කරුණු, පිරිහීම පිණිස පවතින කරුණුත් අපි අහගමු. දෙවි කෙනෙක් ඉදිරිපත් වුණා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙසුම වදාළේ ජේතවනාරාමේදී. ඒවම් මේසුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්සාරං. මා විසින් මෙසේ අසන ලදී. එසමෙහි වනාහි භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේ පිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩවසන සේක. අතකෝ අඤ්ඤතරා දේවතා එකල්ලි එක්තරා දෙවියෙක් අභික්කන්තාය රත්තියා රාත්‍රිය පෙරයම ඉක්ම ගියාට පස්සේ මධ්‍යම රාත්‍රියේහි අභික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඔබහස්සෙත්වා මුළුමනින්ම ජේතවනය ආලෝකමත් කරගෙන සොඳුරු වර්ණයන්ගෙන් යේන භගවාතේනු පසංකමි යම් තැනක භාග්‍යතුන් වහන්සේ දෙතැනට වැඩියා. උපසංකමිත්වා එතැනට එළැඹ භගවන්තං අභිවාදිත්වා භාග්‍යතුන් වහන්සේට වන්දනා කොට ඒකමන්තං අට්ඨහාසි එකත් පසක සිටියා. ඒකමන්තන් තිතාකෝසා දේවතා එකත් පසක සිටියේ දෙවියා භගවන්තං භගවන්තං ගාථාය අජ්ජභාසි භාග්‍යතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කිව්වා. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ටු මාගම්ම කිං පරාභවතු මුඛං. හරි ලස්සන ප්‍රශ්නයක්. මයං පුච්ඡාම ගෝතම, මයං කියන්නේ අපි හැමෝම. පරාභවන්තං පුරිසං පිරිහෙන්නා වූ, පරාභවන්තං කියන්නේ පිරිහෙන්නා වූ පුරුෂයා ගැනයි මේ අහන්නේ. පුච්ඡාම ගෝතමං ගෞතමයන් වහන්සේගෙන් අසා දැනගම්ම විචාරම්ම භගවන්තං පුට්ටු මාගම්ම භාග්‍යතුන් වහන්සේ විචාරණු පිණිස අපි පැමිණියමු. භගවන්තං පුට්ටුං ආගම්ම පැමිණිය විසන්ටයි. කිං පරා භවතු මුඛං පිරිහෙන්නා වූ කෙනාට, පරා භවතු කියන්නේ පිරිහෙන්නාට, මුඛං, මුඛං කියන්නේ ద్వාරය, මුල් වෙන කරුණ, කිං කවරේදයි, කිං පරා භවතු මුඛං පිරිහෙන්නාට ద్వාරය කුමක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරා භවෝ. වැඩෙන්නා වූ පුරුෂයා, වැඩෙන පුද්ගලයා තේරුම් ගන්නට පුළුවන් පහසුවෙන්ම. සුවිජානෝ පරා භවෝ පිරිහෙන්නාද පහසුවෙන් තේරුම් ගත හැකි. ධම්ම කාමෝ භවං හෝති, ධර්මයට කැමැති කෙනා දියුණු වෙයි. ධම්ම දෙස්සී පරාභවෝ ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙයි. ඉතිහේතං විජානාම, දෙවි අහනවා, ඉතිහේතං විජානාම පඨමෝසෝ පරාභවෝ. ඒතං ඉතිහි විජානාම, මේ පිරිහෙන කරුණ වදාළ පරිද්දෙන්ම ඉතිහි විජානාම දැනගම්හ, දැනගතිමු, දනුම්හ. ඉතිහෙතං විජානාම පඨමෝසෝ පරාභවෝ, ඒ පළවෙනි පිරිහෙන කරුණ කියලා, පිරිහීම පිණිස පවතින පළවෙනි කරුණයි කියලා. ဒုတိယං භගවා බ්‍රූහි,
භාග්‍යතුන් වහන්ස දෙවැනි පිරිහෙන කාරණය වදාළ මැනවි බ්‍රෝහි වදාළ මැනවි කිං පරාභවතු මුඛං පිරිහෙන්න කෙනාට මුල් වෙන්නේ කුමක්ද පිරිහෙන්නාට මුඛ්‍ය කාරණය දොරටුව මූලික කාරණේ කුමක්ද ආයත් අහනවා දෙවැනියට පිරිහෙන කෙනාට බලපාන්නේ මොකක්ද භාග්‍යතුන් වහන්සේ ආය පිරිහෙන කරුණක් දේශනා කළා අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං අසත්පුරුෂයාව ප්‍රියයි ඔහුට අසන්තස්ස අස්ස කියන්නේ ඔහුට අසන්ත පියා හොන්ති මේ ශාන්ත නැති අසත්පුරුෂය කෙනා අසන්තෝ අසන්තෝ අස්ස පියා හොන්ති ඔහුට අසත්පුරුෂයාව ප්‍රිය වෙත් සාන්තේන කුරුතේ පියං ශාන්ත කෙනා ප්‍රිය නොකරන්නේය සාන්ත පුද්ගලයා ප්‍රිය කරන්නේ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේ ආදී සත්පුරුෂ උතුමන්ට ප්‍රිය නැහැ හැබැයි සර්ශාස්ත්‍රවරු ආදී මිත්‍යා මත දරු අසත්පුරුෂයන්ට ප්‍රියයි අදත් ඉන්නවනේ අද ඔය මහා ලොකුවට කතා කරන අය සමහර විට දේශ කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට භාග්‍යතුන් වහන්සේට සිල් ගුණ දම් ගැන කියන භික්ෂූන්ට හැබැයි ඕන හරි ප්‍රියයි අන්‍යාගමික පූජකයන්ට ඒක බෞද්ධයෙක් එහෙම කරනවා නම් එහුගේ උපාසක බව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඔහු ශ්‍රාවකත්වයේ පිළිබඳ පිරිහෙනවා ශාන්ත නැති කෙනාට ප්‍රියයි ශාන්ත කෙනාට ප්‍රිය කරන්නේ අසතං ධම්මං රෝචේති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කරනවා තං පරාභවතු මුඛං ඒක පිරිහීමට කාරණයක් එතකොට දෙවියක් කියනවා භාග්‍යතුන් වහන්සේ හේතං විජානාම ද්විතියෝසෝ පරාභව අපි දෙවෙනි පිරිහීම පිණිස පවතින දෙවෙනි කරුණක් දැනගත්තා තතියං භගවා බ්‍රූහි කිං පරා භවතු මුඛං තුන්වැනි පිරිහීමේ කාරණේද වදාරනු මැනවි පිරිහීමට කාරණා කවරේද මොනවද කියලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් පිරිහෙන කරුණු නිද්දා සීලී සබහා සීලී අනුට්ඨාතා චයෝ නරෝ යම්කිසි මිනිස්සේ නිද්දා සීලී නම් නිතර නිදා ගැනීම ඇලී සිටිනවා නම් සබහා සීලී නිතර කතා බස් කරන තැන් වලට මැදට ඇවිල්ලා ඒත් එක්ක එකතු වෙලා යනවා නම් අනුට්ඨාතා චයෝ නරෝ නැගී සිටි වීරියක් නැත්තම් අලසෝ කෝධ පඤ්ඤානෝ කම්මැලි නම් නිතර ඔහු තුල ක්‍රෝධේම දකින්ට ලැබෙනවා නම් හරියට රථයක කොඩිය ඈතට පේනවා වගේ දුමක් ගින්දරක් ඇවිලෙනකොට දුම ඈතට පේනවා වගේ ඔහුගේ පේන්න ප්‍රකටව තියෙන ක්‍රෝධය ක්‍රෝධය විසින් ඔහුගේ චරිත ස්වභාවය පෙන්වනවා ලෝකෙට නිදා ගැනීමේ ඇලී සිටින කතාබහක් කිරීමේම ඇලී සිටින නැගී සිටි වීරියක් නැති අලස ක්‍රෝධ කරන කිපෙන සුළු කෙනෙක් ඉන්නවා නම් ආන එය ඔහු පිරිහීමට පත් කරවන දෙයක් ඉති හේතං විජානාම තතියෝසෝ පරාභව අපි තුන්වෙනි පිරිහෙන කරුණක් දැනගත්තා චතුත්ථං භගවා බ්‍රෝහිකින් පරාභවතු මුඛං පිරිහීමට මුල් වෙන්නේ කුමක්ද හතරවෙනි කරුණක් කියා දෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං දිරාගිය යෞවනය පහු කරලාපු යෞවනය ගත කරපු ගත යොබ්බනං යෞවනය ගත වුණ යෝ මාතරංවා පිතරංවා යමෙකුගේ අම්මා හරි තාත්තා හරි පහු සන්තෝන භරති පුළුවන්කම තියෙද්දිත් පෝෂණය කරන්නේ නැද්ද තං පරා භවතෝ මුඛං ඒ පිරිහීමට කරුණා
දෙවිය කියනවා භාග්‍යතුන් වහන්ස හතරවෙනි කරුණත් අපි දැනගත්තා. භාග්‍යතුන් වහන්ස කුමකින්ද පිරීමට පත්වෙන්නේ පස්වෙනි කරුණත් කියන්න. යෝ බ්‍රහ්මණංවා සමනංවා අඤ්ඤංවාපි වනිබ්බකං. යම්කිසි බ්‍රාහ්මණෙක් වේවා ශ්‍රමණෙක් වේවා එහෙමත් නැත්නම් වෙනත් ඉල්ලාගෙන ඉන්න කෙනෙක් වේවා මුසාවාදේන වංචේති බොරු කියලා වංචා කරනවා නම් තං පරාභවතු මුඛං ඒ පිරිහීමටපත් වෙන කරුණා මට මතකයි අපි ඒ දවස්වල පිඬු සිඟා වඩිනකොට පිඬපාති වඩිනකොට අපි සමහර ගෙවල් වලට යනවා අපි ඈතදිම දැක්කහම සමහරු දෙන්න අකමැත්තෙන් දොර වහනවා සමහරවිට ගෙදර දෙන්න දෙයක් නැහැ. ළමයෙක් ඇවිල්ලා කියනවා කවුරුත් නැහැ ගෙදර කියලා. හැබැයි ඇතුලේ ඉන්නවා. එතකොට සමහරවිට දෙන්න දෙයක් නැහැ කියන්නේ අපි හිතන් ඉන්න විදිය. සමහරු පත්තර කොළ කෑල්ලක සීනි ටිකක් ඔතලා ගෙනල්ලා පූජා කරනවා. මාරි බිස්කට් එකක් ගෙනල්ලා පූජා කරනවා. එයත් පිළිගන්නවා. ඒකත් ඔහුට බොහෝ කලක් යහපත වෙනස පවතිනවා. නමුත් ඒ වගේ නුවණක් නැති සමහරු අනේ දෙන්න දෙයක් නැහැ කියලා කියනවා. නමුත් දැන් සමහරවිට ගේ කට්ටිය ඉද්දිම පොඩි කෙනෙක් කියලා කියනවා නම් නෑ කවුරුත් නෑ ගෙදර දෙන්න විදියක් නෑ. ඉල්ලගෙන කවුරු හරි එනකොට දැන් ගොඩක් පිණ්ඩපාත වර්ණ භික්ෂූන්ටට වැඩිය ඉල්ලගෙන එනකොට දොර ජනෙල් වහ ගන්නවා. ගෙදර කවුරුත් නෑ වගේ ඉන්නවා. එළියේ හිටියත් කියනවා කවුරුත් නෑ දෙන්න විදියක් නෑ. මුසාවාදේන වංචේති බොරුවෙන් වංචා කරනවා නම් ඒක ඔහු පිරිහීමට පත් කරවන කාරණාවක්. පස්වෙනි පිරිහීමේ කරුණක් දැනගත්තා. චට්ඨමං භගවා බ්‍රූහි කිම් පරාභවතු මුඛං. පිරිහීමට හේතු වෙන කරුණ මොකක්ද? පස් හයවෙනි කරුණ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන සේක්වා. බහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ. ඔහුට අනුභව කරන්නට ගොඩක් රන්දිදී දන දාන්න තියෙනවා. ඒකෝ භුඤ්ජති සාදූනි. ඒ භෝජන ප්‍රණීත භෝජන පවා තියෙනවා. නමුත් තනියෙන් තමයි අනුභව කරන්නේ ඒ ප්‍රණීත දේවල්. තං පරාභවතු මුඛං ඒක පිරිහීමට පත්වන කරුණා. මේ තනියම අනුභව කරන්නට පුරුදු වෙන එක හරි භයානකයි. අර මච්චරිය කෝසී සිටුවරයා වගේ සමහරු දරුවන්ටවත් දෙන්නේ නැහැ. තනියම අනුභව කරන්න පුරුදු වෙච්චාම ඔහු පිරිහීමට පත් කරනවා. ඉතිහෙතං විජානාම චට්ඨමෝ සෝ පරාභවෝ. හයවෙනියට පරාභවයේ පිණිස පවතින පිරිහෙන කරුණු අපි දැනගත්ත භාග්‍යතුන් වහන්ස. සත්තමං භගවා බ්‍රූහි. හත්වෙනි කරුණ කියන්නේ කින් පරා භවතු මුඛං. පිරිහීමට මුල් වෙන්නේ කුමක්ද? පිරිහෙන කරුණු මොනවද? හත්වෙනියට කරුණක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ජාති තද්දෝ ධනත් තද්දෝ ගොත්තත් තද්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තං පරා භවතු මුඛං. ඉපදි ඒ කියන්නේ ජාතිය මූල් කරගෙන මානෙට එනවා. අපි අහවල් පවුල ඉපදුනේ. ධනත්හද්දෝ ධනයෙන් මාන්නයට පත්වෙනවා. අපිට සල්ලි තියෙනවා මේ ගොලු හරි බාලාය චීප් අය කියලා බැහැර කරනවා. ගොත්තත්හද්දෝ චයෝනර අපපු උසස් කුලේ ගෝත්‍රය ගන්නවා. යම් කිසි මනුස්සයෙක් තමන්ගේ ජාතිය ධනය ගෝත්‍රය මුල් කරගෙන සංඥාතං අති මඤ්ඤේති සඥාතං. සඥාතින් අති මඤ්ඤේති. සඥාතින් කියන්නේ තමන්ගේ ඥාතීන්. සමහර විට විවාහ වෙනකොට එහෙම වෙන පවුල්වල ඥාතීන් සම්බන්ධ වෙනවානේ. ඒකට සමහර පවුල්වල මේ බිරිඳ නිතරම කියන්නේ තමන්ගේ පවුලේ පරම්පරාවේ පම්පෝරිය. කො ස්වාමියා එක කරනවා. එතකොට ඒ තුලින්ම පවුල තුල අස්මගිය හට ගන්නවා. ඒ විදිහට මානකාර බව කුලේ ගෝත්‍රයේ ධනේ උසස් බව පෙන්වන්න ගිහිල්ලා තමන්ගේ ඥාතීන් පාගලා තමන් ඉස්මතු වෙනවා නම් ඉක්මවා හිතනවා නම්
ආනේක පිරිහීමට මුල් වෙන කරුණක්. ඉති හේතං විජානාම සත්තමෝසෝ පරාභවෝ. පිරිහීමට පත් වෙන හත් වෙන කරුණෝකයි. අට්ඨමං භගවා බ්‍රූහි. භාග්‍යතුන් වහන්සේ අටවෙනි කරුණ දැනගන්න කැමති කුමක් නිසාද පිරිහෙන්නේ? භාග්‍යතුන් වහන්සේ නැවත වදාරනවා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ චයෝ නරෝ. යම්කිසි මිනිසෙක් ස්ත්‍රී දුහෘතයි නම්, ස්ත්‍රී ලෝලී නම්, සුරා ලෝලී නම්, අක්ඛ දුත්තෝ සූදු කෙලීමේ ඇලෙනවා නම්, ලද්දං ලද්දං විනාසේති, ලද ලද දෙය වෙනසෙනවා. තං පරා භවතු මුඛං. ඒක පිරිහීමට මුල් වෙන කරුණක්. ඉති හේතං විජානාම අට්ඨමෝසෝ පරාභවෝ. දෙවිය කියනවා, අපි දැනගත්තා අටවෙනි පිරිහීමට හේතු වෙන කරුණු. නවමං භගවා බ්‍රූහි. භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්නේ නවවෙනි කරුණ. කිං පරාභවතු මුඛං. පිරිහෙන්ට මුල් වෙන්නේ කුමකින්ද? සේහි ධාරේහි සන්තුට්ඨෝ. ඔන්න නවවෙනි කරුණ කියනවා, සේහි ධාරේහි සන්තුට්ඨෝ. කියදි ධාරේහි කියන එක තන උඩුකමාවක් තියෙනවා. කියන්නේ ධාරේහි අසන්තුට්ඨෝ කියන එක ධාරේහි සන්තුට්ඨෝ. ස්වකීය බිරිඳගෙන් සතුටු වෙන්නේ නැතුව වේසියාසු පදිස්සති. දැන් සාමාන්‍යයෙන් අසභ්‍ය වචනයක් හැටියටනේ වේසියාසු කියද්දි සිංහලේ භාවිත වෙන්නේ. නමුත් ඒකේ තේරුම වෛශ්‍යාව කියන එක. තමන්ගේ ඇඟ විකුණලා ජීවත් වෙන ස්ත්‍රිය. එතකොට තමන්ගේ බිරිඳගෙන් සතුටු නොවි වෛශ්‍යාවන් වෙත ඔහුව පේන්න තියනවද? වෛශ්‍යාවන් ළඟ ප්‍රකටද? දකින්න ලැබෙනවද? දිස්සති පරදාරේසු. පරාඹුවන් වෙත ඔහුව පේනවද? පේන්න ඉන්නවද? දකින්න ලැබෙනවද? තං පරා භවතු මුඛං. ඔහු පිරිහෙන කෙනෙක්. පිරිහෙන කරුණු. එතකොට පුරුෂයෙක් පිරිහෙනවද නැද්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ බිරිඳගෙන් සතුටු නොවි එක් වෛශ්‍යාවන් පසුපස හෝ වෙන බිරිඳවරු පසුපස හෝ යනවා නම් ඔහු පිරිහෙනවා. ඔහුගේ ධනයත් පිරිහෙනවා, ආධ්‍යාත්මයත් පිරිහෙනවා. ඉති හේතං විජානාම නවමෝසෝ පරාභවෝ. නවවෙනියට හේතු වෙන පරාභවයේ පිණිස පවතින කරුණු කිව්වා. අපි දැනගත්ත භාග්‍යතුන් වහන්සේ දසමං භගවා බ්‍රූහි කිං පරාභවතු මුඛං. පරාභවයට පත්වෙන්නේ කුමකින්ද? දහවෙනි කරුණ භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කැමති. අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනි තස්සා ඉස්සාන සුපති තම් පරාභවතු මුඛං. අතීත යොබ්බනෝ, යෞවනත්වයේ අතීතයට ගියපු නාකි කෙනෙක්, නාකි පුරුෂයෙක්, පෝසෝ පුරුෂයෙක්, ආනේති තිම්බරුත්තනි තිඹිරි පළවැනි ලැම මඩල තියෙන බිරිඳක් අරගෙන එනවා, ලදරු බිරිඳක්. තස්සා ඉස්සාන සුපති. ඒ විදිහට තරුණ ලදරු බිරිඳක් අරගෙන ඇවිල්ලා මේ වයසක මිනිස්සයා ඒ බිරිඳ තරුණයන් සොයාගෙන යාවියයි කියලා බියෙන් ඇහැරගෙන ඉන්නවා. ඊර්ෂ්‍යාව නිසා නිදාගන්න යන සුපති නොනිදන්නේය. තං පරා භවතු මුඛං. එයත් පිරිහීමට හේතු වෙන කරුණක්. ඉති හේතං විජානාම දසමෝසෝ පරා භවෝ. අපි දැනගත්ත භාග්‍යතුන් වහන්සේ දහවෙනිට තියෙන පිරිහීමේ කරුණ. ඒකා දසමං භගවා බ්‍රෝහිකින් පරා භවතු මුඛං. පිරිහීමට හේතු වෙන කරුණ මොකක්ද? 11 වෙනි කරුණ කියන්න විමසනවා. ඉල්ලා සිටියා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වා පිතා දිසං. ඉස්ත්‍රියක් ඉන්නවා, හරීම ලෝල ජාතිකයි, හැම එකටම ආසයි. විකිරණින් ධනය විසුරුවනවා. ආහාර පාන වස්ත්‍රයන්ට ධනය විසුරුවන ඉස්ත්‍රියක් ඉන්නවා නම්, එහෙම නැත්නම් පුරිසං වා පිතා, ඒ වගේම පුරුෂයෙක් ඉන්නවා, ඒ වගේම පුරුෂයෙක් ඉන්නවා නම් ඉස්සරියස්මින් තාපේති, ආන්නේ ස්ත්‍රී හරි පුරුෂය හරි අධිපති භවයේ පිහිටවනවා නම් තං පරා භවතු මුඛං. ඒක පිරිහීමට හේතු වෙන කරුණක්.
ඉතිහේතං විජානාමි ඒකාදසමෝසෝ පරාභව. පිරිහීමට පත්වන 11 වෙනි කරුණ අපි දැනගත්තා. ද්වාදසමං භගවා බ්‍රූහි කිං පරාභවතු මුඛං 12 වෙනි කරුණ ගැන අහන්නේ. පිරිහීමට හේතු වෙන 12 වෙනි කරුණ කුමක්ද? අප්ප භෝගෝ මහා තන්හෝ කත්තියේ ජායති කුලේ. රාජකීය උරුමේ තියෙන පවුලක ඉපදිලා ඉන්නවා, ශාස්ත්‍රීය පවුලක. අල්ප භෝගී හැබැයි මහා තන්හි පුද්ගලෙ. ඒ කියන්නේ ධනය නැහැ, ඔහුට ධනය නැහැ. නමුත් ලොකු ලොකු ආසාවන් තියෙනවා. සෝච රජ්ජං පත්තේති, ඔහු රජේ පතනවා. මේ හිඟාකමින් ඉන්න රාජකීය පරම්පරාවේ මේ තරුණයා රාජකම පතනවා. හැබැයි ඔහුට බවබෝගත් නැහැ. හැබැයි ඔහුට අඩුවක් නැතුව තණ්හාව තියෙනවා. සෝච රජ්ජං පත්තේති, ඔහු රජේ පතනවා. තං පරාභවතු මුඛං, ඒක පිරිහීමට හේතු වෙන කරුණා. ඒතේ පරාභවේ ලෝකේ භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. එතකොට බලන්න, භාග්‍යතුන් වහන්සේගේ දේශනා කෞසල හැම වෙලාවකම උත්තරය දීලා නිහඬ වෙනවා. එතකොට ප්‍රශ්නයක් කරන උත්තරය දීලා නිහඬ වෙනවා. භාග්‍යතුන් වහන්සේ අන්තිම උත්තරය දුන්නට පස්සේ, ඒතේ පරාභවේ ලෝකේ පඬිතෝ සමවෙක්කිය, මේ ලෝක සත්‍යාහි ගේ යම් පිරිහීමේ කරුණු තියෙනවා නම් සමවෙක්කිය නුවණැසින් පරීක්ෂා කොට දැනගෙන, ඒ ආර්ය වූ අරියෝ දස්සන සම්පන්න වූ දර්ශන සම්පන්න වූ සෝ පඬිතෝ, ඒ ප්‍රඥාවන්ත පුද්ගලයා සිවං ලෝකං භජති, ක්ෂේම වූ උතුම් වූ උපද්‍රව රහිත වූ ලෝකය සේවනය කරන්නේය. මේ පිරිහීම පිණිස පවතින කරුණු ඔක්කොම අතහැරගද, නොපිරිහීම පිණිස පවතින කරුණු දැකලා නුවණැසින් පරීක්ෂා කළ ජීවිතයට එකතු කරගත්තනම්, ඒ ආර්ය වූ දර්ශන සම්පන්න වූ ඒ නුවණැත්තා ඔහු ලෝකය සේවනය කරනවා, ක්ෂේම වූ ලෝකය සේවනය කරනවා, ඒ කියන්නේ නිවන ඇසුරු කරනවා. මේ පිරිහීමේ දොරටු නැත්නම් ආර්ය වූ දර්ශන සම්පන්න ශ්‍රාවකය යම් දවසක සිව කියලා කියන විමුක්තියට ඒ නිවන් පදේ ස්පර්ශ කරනවා. එතකොට එතනින් පින්වතුනි පරාභව සූත්‍රයේ අවසන් වෙනවා. එතකොට පින්වතුනි මේ දේශනාව නිවන පිණිසම කුළු ගන්වා දේශනා කළා. සලෝකං භජතේ සිවං කියන පදේ අර්ථය අන්තිම ගාථාවේ, ඒ ආර්ය වූ දර්ශන සම්පන්න වූ පුද්ගලයා ඒ ක්ෂේම වූ සොඳුරු ලෝකය ඇසුරු කරයි, භජනය කරයි කියන අදහසින් ගන්න පුළුවනි. ඒ කියන්නේ යා දෙවියන් අතර උපදින්ට මේ ප්‍රතිපදාව හේතු වෙනවා. ඒ පිරිහීමේ පක්ෂයෙන් වැළකිලා ආර්ය වූ උතුම් ප්‍රඥාවෙන් යුක්ත වුණොත් මරණින් මතු දෙව්ලොව උපදින්නේය කියන අර්ථය ගන්නත් පුළුවනි. සිවං කියන වචනය නිවනට තියෙදෙනවා. මෙතන සලෝකං භජතේ සිවං කියද්දි දෙවියන්ගේ ලෝකය භජනය කරනවා කියන අදහසත් ගන්න පුළුවන්. කෙසේ වෙතත් පින්වතුනි, මේ පිරිහීමේ කරුණු අපි අඳුනගෙන අපේ ජීවිතය තුළින් එක එක අඩුමතරම අපි හිතමු නිද්දාශීලී, සබහාශීලී, අනුට්ඨාතාචයෝ නරෝ කියන ගාථාව ගත්තා වුණත්, නිතර නින්දේ ඇලී වසන, ඒ වගේම කතාබහේ ඇලී වසන, අනුට්ඨාතාචයෝ නරෝ, නැගී සිටි වීරිය නැතිව, අලසෝ කෝධපඤ්ඤානෝ, කම්මැලිව ක්‍රෝධයෙන්ම ප්‍රකට වෙමින් ඔහු ඉන්නවා නම් පිරිහෙනවා. ගහන දෙයක් නෙමෙයි. අපි හැමතැනකදීම අපේ ජීවිතවලත් මේ අඩුපාඩුකම් තියෙනවා. එකිනෙකාගේ ජීවිතවල වෙනස්. නුවණැත්තා ඉතා ඉක්මනින් ඒ අඩුපාඩු නිවැරදි කරගන්නවා. නිවැරදි කරගන්න නැති තාක්කල් ඔහුට පුළුවන්කමක් නැහැ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා බලන්න, දෙවියන් අතර යන්නත්
කොච්චර සුදුසුකම් තියෙන්න ඕනේද? නිකන් ආවට ගියාට දිව්‍ය ලෝකෙට ගැරහුවට එහෙම දෙවියන් අතරවත් යන්න සුදුසුකමක් නැති මිනිස්සු තමයි ගොඩාක් ඉන්නේ. සත්පුරුෂ මිනිස්සු එහෙම ගරහන්නේ නැහැ. සත්පුරුෂ ලක්ෂණ ඇති කරගෙන සත්පුරුෂ උපදින ලෝකයක් දෙවියන්ගේ ලෝකය කියලා කියන්නේ. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කළාට පස්සේ අනන්ත අප්‍රමාණ දෙවිවරු සෝවාන් සකදාගාමි අනාගාමි ඵලයන්ට පත් වුණා. මේ පරාභව සූත්‍රයේම අර්ථකථාවේ අවසානයට සඳහන් වෙනවා. සූත්‍ර දේශනාවන් කිහිපයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවන් ශ්‍රවණයට දෙවිවරු පැමිණිච්ච ප්‍රමාණය අනන්තයි. මේ පමණයි කියලා කියන්න බෑ. නිවන් දුටු ප්‍රමාණයත් මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ මොනවද? මහා සමය සුත්තේච අතෝ මංගල සුත්තකි. මහා සමය සූත්‍රයත් ඒ වගේම නැවත මංගල සූත්‍රයත් සමචිත්තේ රාහුලේ වාදේ ධම්ම චක්කේ පරාභවේ සමචිත්ත පරියාය සූත්‍රයත් මොනවද? මහා සමය මංගල සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය, රාහුලවාද සූත්‍රය, ධම්මචක්කේ පරාභවේ ධම්මචක්ක සූත්‍රය, පරාභව සූත්‍රය. ඔය කියන දේශනා හත දේවතා සමಿತಿ තත් අපමෙය අනප්පික රැස්සුන සමාගමේට ආපු දෙවරුන්ගේ ප්‍රමාණය අප්‍රමාණයි. අප්‍රමාණයි. ධම්මහබි සමයෝ චිත්ත ගණනාතෝ අසංඛියෝ. ඒ ධර්ම අවබෝධ කරපු ප්‍රමාණයත් ගණනින් මෙච්චරයි කියලා කියන්න බෑ. අසංඛේයයි. සංඛ්‍යාවකින් කියන්න බෑ. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න බුද්ධ දේශනාවන් දෙවරු හරි ප්‍රියයි. දැන් මේ දේශනාවන් සජ්ජායනා කරපු මංගල සූත්‍රය, මහා සමය, සමචිත්ත පරියාය, රාහුලවාද සූත්‍රය, ධම්මචක්කේ පරාභව සූත්‍රය, මේවා අහපු දෙවරු ලක්ෂ කෝටි ගණන් අදටත් ඉන්නවා. අර්ථ දැනගෙන සිල්වතෙක් සංසිඳුණු මනසකින් මේ දෙසුම් දේශනා කරද්දි, සජ්ජායනා කරද්දි දේවත ආරාධනය කළත් නොකළත් දෙවරු මේ ධර්ම ශ්‍රවණයට පැමිණෙනවා. දැන් අපි පිරිස් සජ්ජායනා කරන්න කලින් දේවතා ආරාධනයක් කරනවානේ. ඒක මුලින්ම මට හිතෙන්නේ අපිට අහන්න ලැබෙන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ සෑගිරියේ ධර්ම ප්‍රචාරය කරානේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ, සෑගිරිය කියන්නේ මිහින්තලේ. සෑගිරිය කියන්නේ ඇයි? මිහිඳු මහරහතන් වස් කාලෙන් පස්සේ දඹදිව වඩින්ට හදද්දී දෙවන පෑතිස් මහරජුරුව ඇහුවා ඇයිද කියලා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යනවා. ගොඩක් කාලකින් දැක්කේ නැහැ. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාළ බව ඔබ වහන්සේ නොකිව්වා, පැවසුවා නේද? එසේ මහරජ, ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේ දැක බලා වන්දිනවා වගේ. රජුරුවන්ට තේරුණා, ස්වාමීනි මම ධාතු ථූපයක් තනවන්නම්, ධාතුන් වහන්සේලා ලැබෙන විදිහක් තෙරුන් වහන්සේලා දැනගන්න කියලා රජුරුව එකඟ වුණා. ධර්මාශෝක අධිරාජ්‍යයෙන් සුමන සාමණේරයන් වහන්සේ එරදීයෙන් වැඩලා බුද්ධ පාත්‍රයේ පුරා ධාතුන් වහන්සේලා අරගෙන ආවා. රැගෙන වැඩම කළා. දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොවින් ඉල්ලාගෙන වැඩියා. ඒ දකුණු අකුධාතුන් වහන්සේ නිධන් කොට තමයි ථූපාරාම මහසැය බැන්දේ. පාත්‍රයක් පමණ ධාතුන් වහන්සේලා සෑගිරිය තැන්පත් කරලා තිබ්බා මිහින්තලේ. එදා ඉඳලා මිහින්තල පව්ව, මිස්සක පව්ව සෑගිරිය කියලා හැඳින්වුවා. පස්සේ කාලේ සෑයවල විශාල ප්‍රමාණයක් ඒ සෑගිරිය නිර්මාණය වුණා. ඉදි සුමන සාම පළවෙනි දවසේ චුලහත්ති පදවපම සූත්‍රය දේශනා කරලා ඊට පස්සේ සුමන සාමණේරයන් වහන්සේට කිව්වා, සුමන ධර්ම ගෝසාව පවත්වන්න, දෙවියන්ට ආරාධනා කරන්න කිව්වා.
ධර්මශ්‍රවණයට පැමිණෙන්න කියලා. අන්න ඒ අවස්ථාවේ ඔය අද මිහින්තලේ කියලා උසම ගල තියෙන පඩිපෙළ තියෙන ඒ මිහිඳු මහරහතන් වහන්සේ වැඩපු ගල නෙමෙයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩපු තැන තමයි පහළ මළුවේ සෑය තියෙන්නේ. අම්බස්තල සෑය කියලාත් කියනවා ඒ සෑයට. සිව්බුදු රජාණන් වහන්සේලාගේ වැඩමවීමත් ඒ ස්ථානයේ තමයි සිදු වෙලා තියෙන්නේ. නමුත් අර උස පඩිපෙල් තියෙන ගලට කියන්නේ ආරාධනා ගල. දෙවරුන්ට ආරාධනා කළා සුමන සාමණේරයන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. හාත්පස සක්වල සිටින දෙවියෝ මෙහි පැමිණෙත්වා. සද්ධම්මං මුනි රාජස් මුනි රාජයන් වහන්සේගේ සද්ධර්මය සුනන්තු සග්ග මොක්කද ස්වර්ග මෝක්ෂයේ පිණිස ශ්‍රවණය කරත්වා. ධම්ම සවන කාලෝ අයං බදන්තා භවත්නී මේ ධර්ම ශ්‍රවණයට කාලයයි. ධම්ම සවන කාලෝ අයං බදන්තා මේ ධර්ම ශ්‍රවණයට කාලයයි භවත්නී. ධම්ම සවන කාලෝ අයං බදන්තා පින්වත්නි මේ ධර්ම ශ්‍රවණයට කාලයයි කියලා දෙවියන්ට ආරාධනා කළා. ඒ හඬ ඇහුණා මේ ලංකාවාසි දෙවිවරුන්ට. සිව්දිග වැසි පොළොවාසි දෙවියන් ඒ කතා වෙනකොට ඒක චාතු මහරජික පිළිවෙලින් තාවචින්ස යාමුතුසිත නිම්මාන් රති පරණිමිත වසවත්ති අනන්ත සක්වල දෙවිවරු වෙත පැතිරී ගියා. ඉතින් ඒ සමචිත්ත සූත්‍රයේම තමයි දේශනා කරේ පැමිණ දෙවියන්ට. ඒ සූත්‍රයේම දඹදිව තලයේදී දේශනා කරද්දි අනන්ත අප්‍රමාණ දෙවිවරු ඒ ධර්මයේ ශ්‍රවණය කළා. ඒ නිසා මේ ධර්මය සජ්ජායනා කිරීම, ශ්‍රවණය කිරීම, අධ්‍යයනය කිරීම හරියට අවංකව කරද්දී අපට උදව් කරන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. දෙවිවරුත් අපිට උදව් කරන්න පටන් ගන්නවා. එතකොට මේ දෙවියන් පවා කැමති දේශනාවන්, මේ දේශනාවන් ඉගෙනගෙන මේ දේශනාවන් ජීවිතයට පුරුද්දගත්තොත්, පුරුදු කරගත්තොත්, ඇතුළු කරගත්තොත් ඒ කෙනාට අමුතුවෙන් ආය සුගතිය යන්න කියලා මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ බුද්ධ ශාසනය හරි පුදුමයි පින්වතුනි. අපි මේ පිරිත් අර්ථ වර්ණ එකිනෙක පැහැදිලි කරගද්දී තේරෙනවා මේ පිරිත් ටික නිතර නිතර අර්ථ මෙනෙහි කරගනිමින් සජ්ජායනා කර හිටියත් ඔහුගේ හිත රාගයෙන් යට වෙන්නේ නැහැ, දේශයෙන් යට වෙන්නේ නැහැ, මෝහයෙන් යට වෙන්නේ නැහැ, බියචති ගැනීම ඇතිවන්නේ නැහැ. ඒ තුලින් මොහු සුවපත් වෙනවා. අපි නැවත මතක් කරගමු පරාභව සූත්‍රයේ පිරිහීමේ කරුණු ටික කෙටියෙන්. ධර්මයට කැමති වුණොත් දියුණු වෙනවා, ධර්මයට ද්වේෂ කළොත් පිරිහෙනවා. ධර්මයට ද්වේෂ කිරීම පළමු පිරිහීමේ කරුණ. දෙවෙනි කරුණ යටතේ තියෙනවා අසත්පුරුෂයන්ට ප්‍රියවීම, සත්පුරුෂයන් අප්‍රියවීම. අසත්පුරුෂයන්ගේ ධර්මයට රුචි කිරීම. අපි එතන කරුණු තුනක් හැටියට ගත්තොත් දැන් කරුණු හතරයි. ඊට පස්සේ නිද්දාශීලී බව, සබහාශීලී බව නිතර කතා බහ යලි යලි සිටීම. නිද්දාශීල කියන්නේ නිදිමතෙන් නිදි කිර කිරා නින්දේ මැලි ගැලි වාසය කිරීම. උත්සාහවත් නැගී සිටි උත්සාහවත් වීරියක් නැති බව, අලස බව, ක්‍රෝධයෙන් යුතු බව. ඊළඟට පුළුවන්කම තියෙද්දි දිරාගිය වයසට ගිය අම්මා තාත්තා පෝෂණය නොකිරීම. ඊළඟට ඉල්ලගෙන එන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, දුගී මගී යාචකාදීන්ට වංචා කිරීම, රැවටීම. බොහෝ ධනය තියාගෙන කනබොන දේවල් රන්දිදී තියාගෙන ඥාතියෙකුටවත් දෙන්නේ නැතුව හොරෙන් අනුභව කරනවා, තනියම පිරිහෙනවා. ඒ වගේම උපන් ජාතියෙන්, කුලයෙන්, ගෝත්‍රයෙන්, ධනයෙන් මත් වෙලා ඥාතීන් ඉක්මවා හිතනවා, පිරිහෙනවා. ඉස්ත්‍රී දුහෘත වෙනවා, සුරා දුහෘත වෙනවා, සූදු කෙලින්ඩ ඇබ්බැහි වෙනවා, ලදලද ධනය විනාශ වෙනවා, පිරිහෙනවා. ස්වකීය බිරිඳ ඉද්දි ඒ බිරිඳගෙන්
සතුටුවෙන්ට බැරුව වෛශ්‍යාවන් හොයාගෙන පරාඹුවන් හොයාගෙන යනවා නම් ඔහුත් පිරිහිනවා. යෞවනත්වය ගෙවිලා ඒ වයසට ගියපු පුරුෂයෙක් පුංචි දරු සිඟිත්තියක්, ඒ කියන්නේ නව යෞවන වයසේ තරුණියක් එක්කත් යෞවන වයසට පැමිණි තරුණියක් තමන්ට ආවාහ කරගන්නවා, තමන්ට විවාහ කරගන්නවා. ආන්නේ බිරිඳක් ගෙනේම වයසට ගිහිල්ලා ඔහුට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඔහුට සැක හිතෙනවා, තරුණයෙක් මේ මාගේ තරුණ බිරිඳව අල්ලගනීද දන්නේ. ඒ සැකය නිසාම ඔහු රෑ නිදි නොබලා නිදි වරාගෙන දුක් විඳිනවා. අන්න ඒකත් පිරිහීමට හේතු වෙනවා. ඊළඟට යම්කිසි ස්ත්‍රියක් ඉන්නවා නම් හරිම නාස්තිකාර, කෑම බීමට, ඇඳුමට, පැළඳුමට පස් විසිරවනවා වගේ, ධනෙ විසිරවනවා නම් ඒ ලෝභී තැනැත්තිය, එහෙම නැත්නම් ලෝභී පුරුෂයා ඔහු අධිපති භවයේ තිබ්බොත් ඒ ආයතනෙත් පිරිහෙනවා, ඔහුත් පිරිහෙනවා. අල්ප භෝග තියෙන මහා තෘෂ්ණාවෙන් යුක්ත රාජපෞලක ඉපදුන, රාජකීය පරම්පරා ඉපදුන කෙනෙක්ගේ දුප්පතා රාජයේ පතනවා නම් ඔහුත් පිරිහීමටපත් වෙනවා. හැබැයි මේ පරාභව ඒතේ පරාභවී ලෝකේ පඬිතෝ සමවෙක්කේ මෙන්න මේ පිරිහීමේ දොරටු ගැන නුවණැත්තෝ දකිනවා. අරියෝ දස්සන සම්පන්නෝ, ආර්යෝ දර්ශන සම්පන්නෝ ඔහු සලෝකං භජතේ සිවන්ති, ඔහු ඇසුරු කරන්ට ලැබෙනවා දෙවියන්ගේ ක්ෂේම ස්ථානය වූ ඒ දිව්‍ය ලෝකේ උපදින්ට ලැබෙනවා, අමා මහ නිවනට හේතු වෙනවා. ඒ නිසා මේ පිරිහීම පිණිස පවතින කරුණ මංගල සූත්‍රය ඉගෙන ගත්තා වගේම මංගල සූත්‍රය දියුණු වීම පිණිස පවතින කරුණ තියෙනවා, පරාභව සූත්‍රය පිරිහීම පිණිස පවතින කරුණු තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගමු පින්වතුනි, අපේ සරණ මොනම හේතුවක් නිසාවත් අපි මගහැරෙන්න දෙන්නේ නැතුව වීරියෙන් අල්ලගෙන ඉන්නවා. අපේ ජීවිතයේ පිරිහීම පිණිස ඇතුළට රිංගන මේ කෙලෙස් සතුරන් දුරු කරන්න මේ උතුම් පරාභව සූත්‍රය හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. මේ උතුම් දේශනාවෙන් රැස්කර සියලු පිං පිං කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයට පත්වෙත්වා. ගුරුදේවයන් වහන්සේ ප්‍රධාන ගෞතම සසුනේ පිළිවෙත් පුරන ශ්‍රාවක සංඝයාට අනුමෝදන්ව සැපයට පත්වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, පිං කැමති සියලු දෙනාට මේ පිං බලයෙන් තෙරුවන් සරණින් නිරෝගී සුව වෙත්වා, දීර්ඝාෂ වෙත්වා, සුවසේ දහම්මඟ දියුණු කරගන්නට හැම දෙනාටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධහ බලප්පත්තා පච්චේ කානංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්ධහම් සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.